අද දීවර ඔබ මෙතෙන්ට පැමිණිලා ඔබේ ප්‍රශ්න ගැන කතා කරනවා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ආවනම් දීවර වෘත්තියක් තියෙද කියලාත් අපි දැනගෙන හිටියේ නැහැ. අපිට බෝට්ටු දුවන්නවත් වාහන දුවන්නවත් ඉන්ධන තිබුණේ නැහැ. බේත් තිබුණේ නැහැ. කෑම තිබුණේ නැහැ. ඉතින් බෝට්ටු ඔක්කොම වෙරළේ දාලා තිබුණා. රට ඔක්කොම කොට උඩ දාලා තිබුණා. අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ජීවත් වෙන්න අමාරු වුණා. අද අවුරුදු දෙකක් ගිහින් දැන් අඩුගානේ අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ආර්ථිකය හදාගන්න. එදිනදා ජීවිතය අපි ගෙනියනවා. ඒ තාමත් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න තියෙනවා. පළමුවෙන්ම අවුරුදු දෙකක් රටේ ආර්ථිකය හදනකම් ඒ බර දරාගත්ත ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය මම ප්‍රකාශ කරනවා. අපි දරුණු සටනක හිටියේ අපි අසාර්ථක වුණා නම් රට විනාශ වෙනවා. ඒත් මට විශ්වාසය තිබුණා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. එහෙනම් අපි බලනවා නම් විශේෂයෙන්ම මේ කාල සීමා අවුරුදු දෙකකින් රටක් ගොඩගත්තා නම් ඒක සිදු වෙලා තියෙන්නේ ලංකාව විතරයි. අපි හැම එක්කෙනාම අපේ වෘත්තිය දෙනවා. ඒත් හැම වෘත්තියෙම එක එක ප්‍රශ්න තියෙනවා. අද අපි බංකොලොත් භාවයෙන් පිටවෙන්න පුළුවන්. පළමුවෙන්ම අපේ ආණ්ඩුවේ ආදායම් සකස් කරගෙන අපි ණය ගන්න එක දේශීය ණය ගන්න එක අඩු කරපු නිසා අපිට ආධාර ලබා ගන්න සහන ලබා ගන්න ඒක එක කොන්දේසියක්. අපේ රටේ ණය ගන්න එක අඩු කළා අපේ ආදායම් වැඩි කරන්න උවමනා කියලා. ඒ කරන්ට මට සමාජයට ජනප්‍රිය නොවන වැඩ කටයුතු කරන්න සිදු වුණා. විශේෂයෙන්ම බදු වැඩි කරන එක කෙටි කාලීන එක බරක් වුණා. දැන් අපේ ප්‍රශ්න විසඳගෙන යනවා. ඒ නිසා අපි පළමුවෙන්ම අපේ අභ්‍යන්තර ආර්ථිකයේ රජයේ ආදායම් අපි නියම විදියට සකස් කරලා තියෙනවා. ඒත් ණයබරභාවයෙන් පිටවෙන්න නම් අවුරුදු 4-5ක් මේ මාර්ගේ යන්න තියෙනවා. ඒ මොකද අපි IMF සංවිධානයක ගත්ත ගිවිසුමේ කොන්දේසියක්. අනික් රටවලුත් ඒ ගිවිසුම පිළි අරගෙන තියෙනවා. අපි විශේෂයෙන්ම මේ කොන්දේසි කැඩුවොත් අපිට එක ආධාරයක්වත් ලැබෙන්නේ නැහැ. ඒකර අපිට විකල්ප දෙකක් තියෙනවා. අපි එකඟ වුණ මේ ගිවිසුම් අනුව එකඟතා අනුව ඊළඟ අවුරුදු 4-5 යන්න රටේ ආර්ථිකය හදන්න. නැත්තම් ඒක කඩලා අපිට දෙන සහන නැතුව ආපහු වැටෙන්න. අපි එහෙම කඩා වැටුනොත් ඔබේ ලික ඉල්ලීමක්වත් ඉටු කරන්න බැරි වෙනවා. මොකද මේ ඉල්ලීම් ඔක්කොම පෑවිසි අතරින් කරන්න බෑ. ක්‍රමානුකූලව කරන්න තියෙන්නේ. මේවා වියදම් තියෙනවා. ඒ වියදම් ගන්න නම් අපිට හොඳ ආදායමක් එන්න ඕනේ. ආදායමක් නැත්තම් මුදල් නෑ වියදම් කරන්න. ඉන්ධන ගැන සහනයක් ඉල්ලනවා. අනික් අතින් සුබ සාධන වැඩ කොටස් ඕනේ. සමහර දීවර ගම්මාන වලට ස්ථීර පදිංචි යන්නේ නැහැ, ස්ථීර ඉඩම් නැහැ. ඒවා අපි විසඳලා දෙන්න ඕනේ. සමහර ගම්මාන වල අධ්‍යාපනය කඩා වැටලා තියෙනවා. මේ සියල්ලටම අපි ක්‍රියා කරන්න තියෙනවා. අපි සුබ සාධනය සඳහා අලුත් වැඩසටහනක් ඒ වගේම ක්‍රියා කරන්න යනවා. ඉන්ධන ලබා දෙන්න පුළුවන් සහන කුමක්ද කියලා මට වාර්තා කරන්න කියලා මං අපේ අමාත්‍යංශට කියලා තියෙනවා. දීවර වරායවල් දිනු කරන්න තියෙනවා. මෙහෙම විශාල වැඩ කොටසක් මෙහි තියෙනවා. මම බලන්නේ අපේ කෘෂිකර්ම නවීකරණයේ වැඩසටහන එක්කම දීවර නවීකරණ වැඩසටහනක් ගේන්න. දීවර කර්මාන්තයෙන් විශාල ලෙස විදේශ විනිමය ලැබෙන අපනයන කර්මාන්තයක් කරන්න. ඒවා අපි දිනු කරන්නේ අපි මධ්‍යම කාලීනව දීර්ඝ කාලීනව හිතන්න ඕනේ. මලේසියාවට පුළුවන් නම් වියට්නාමයට පුළුවන් නම් තායිලන්තයට පුළුවන් නම් ඇයි අපිට බැරි හොඳ දීවර කර්මාන්තයක් කරන්න? අපි ඉන්නේ අලුතෙන් හිතන්න. මේ කාලේ මම පුළුවන් තරම් සහන ආදර දුන්නා, අස්වැසුම දුන්නා, හාල් දුන්නා. ඒ වගේ විතරක් නෙමෙයි අපි දැන් උරුමේ යටතේ ඉඩම් අයිතිය දෙනවා, පාසල් වලට උදව් කරලා තියෙනවා. ඒ කරන ගමන් ඊළඟ අවුරුදු කීපෙදී දීවර නවීකරණයට අපි යමු, ඉහළටම ක්‍රියා කරමු කියලා මම කියනවා. ඔබට හොඳ අමාත්‍යවරයෙක් ඉන්නවා, ඩග්ලස් දේවානන්ද. අපිට හොඳ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. අපිට ඉදිරියට යන්න තියෙන්නේ. එහෙනම් අපි හොඳ දියුණු දීවර කර්මාන්තයක් ඇති කරනවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.